මාස 3න් 3ට 60% ක බෝනස් පොලියක් හිමි කරගන්න. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් පැවති පුළුවන් ශ්‍රී ලංකා ජන රැලියක් ගම්පොලදී පැවැත්තුණා. මේ තමයි මම ගම්පොල දැක්ක විශාලම සෙනඟ. අපි දිනනවා. මම ජනාධිපතිකම බාරගත්තේ ඔබට කන්න දෙන්න, ඔබට පෙට්‍රල් දෙන්න, ඔබට ගෑස් දෙන්න, ඔබට බේත් දෙන්න, මේ ආර්ථිකයට පණ ගන්වන්න, ලංකාව ගොඩ ගන්න. මං ආවේ ජනතාව ආරක්ෂා කරන්න. අපිට පුළුවන් මේ රට හදන්න. ඔයගොල්ලේ හැම එක්කෙනාගේම ජීවන බර සැහැල්ලු කරනවා. තවත් මං ශක්තිමත් කරලා දෙන්නම්. ඊළඟ අවුරුදු 5 මට කිව්වා 2027 ඇති වෙනකොට කරන්න කියලා IMF එකෙන්. මං 2025 26 ඒ සාමාන්‍ය තත්ත්වයට ගෙන. මේ අතර හඟුරංකෙත රිකිල්ල ගස්කඩ ප්‍රදේශයේ පැවති පුළුවන් ශ්‍රී ලංකා ජන රැලියටද ජනාධිපතිවරයා එක් වුණා. කුරාද ඇව්ව අනුර කුමාර දිසානායක මගේ මිතුරගෙන් එයා කියන මිතුරා කියන්න එපා නිසා හිටපු කෘෂිකර්ම ඇමති මං එයාගේ යෝජනා දිහා බැලුවා. අයවැය යෝජනා එන අවුරුද්දේ අපිට එන වියදම ට්‍රිලියන 6.8යි. අපිට එන ආදායම ට්‍රිලියන 5.1යි. මාලිමාවේ යෝජනා අනුව වියදම ට්‍රිලියන 8.9ක් වෙනවා. ඒගොල්ල බදු බර අඩු කරන නිසා ඒගොල්ලේ ආදායම ට්‍රිලියන 4.9ක් වෙනවා. ට්‍රිලියන 4ක වෙනස තියෙනවා. කොහෙන්ද මේක හොයන්නේ? දැන් ලච්චු ගහනවා නම් ආධාර ඔක්කොම නවතින. එතකොට 400 නෙමෙයි ඩොලරයකට රුපියල් 500ක්. රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති පුළුවන් ශ්‍රී ලංකා ජන රැලියටද ජනාධිපතිවරයා එක් වුණා. අටක මුදල් ලච්චු ගහන්න බෑ. අච්චු ගැව්වොත් රුපියල තවත් බාල් වෙනවා. බැංකු වලින් ණය ගන්න බෑ. ණය ගත්තොත් බැංකු නැති වෙනවා. අපි වියදම් ගණනාවක් නැවැත්තුවා. අන්තිමට එකයි තිබුණේ විකල්පය. වැට් වැඩි කරා. 370 තියෙන රුපියල 300 වුණා. බඩු මිල යම් කිසි විදියකට අඩු වුණා. අපි ඇති කරලා තියෙන ස්ථාවර භාවය තහවුරු කරන්න ඕනේ. දැන් ආපහු ලැස්සලා යනවා. අන්න ඒ කරන්න තමයි මම මගේ වැඩසටහන පුළුවන් ශ්‍රී ලංකා ඔබට දෙන්නේ ඔබේ වරම ලබා ගන්න. මේ අතර පුළුවන් ශ්‍රී ලංකා තවත් ජන රැලියක් කොස්ගම දීපැවැත්තුණා. මගේ පරමාර්ථ පහක් තියෙනවා. ජීවන බර තවත් සැහැල්ලු කරන්න, රැකියාව ලබලා දෙන්න, බදු බර සැහැල්ලු කරන්න, උරුමය අස්වැසුම ආරක්ෂා කරන්න, ආර්ථිකය අපනයන ආර්ථිකයකට පරිවර්තනය කරන්න. මට ඕනේ තවත් රුපියල ශක්තිමත් කළා, මේ රට දියුණු කළා, ඉදිරියට ගෙන යන්න. මේ වරම ඉල්ලන්නේ මට නෙමෙයි, ඔබේ අනාගතේ. මොකද්ද සජිත් ඉල්ලන්නේ? දැන් හැමදේම නොමිලේ දෙනවා. එයාට පුළුවන් නම් හිසරදෙත් නොමිලේ දෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.